ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. අද මම කතා කරන්න යන්නේ පෙබරවාරි මාසයේ පළමු ග්‍රහ මාරුව පිළිබඳව. එනම් පෙබරවාරි මාස පළවෙනි දින සවස 2:23ට බුධ ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා. බුධ ග්‍රහයා මකර රාශි ගත වෙනවා. දැන් ඔබ දන්නවා මේ බුධ තමයි ඥානයට අධිපතිත්වය දරන්නේ. ඒකම ලේඛන කලාව, කතිකත්වය, සිහිය, ඒකම ශරීරයේ සමට බුධ තමයි මූලිකත්වය දරන්නේ. ඉතින් මේ බුධ ග්‍රහයා මකර රාශි ගතවීම, එනම් පෙබරවාරි මාස පළවෙනි දින සවස 2:23ට සිද්ධ වෙනවා. මේ බුධ මකර රාශිය ගතවීම නිසා ලග්න 12ට කොයි ආකාරයෙන් ප්‍රතිඵල බලපානවද කියලා ඉදිරියේදී කතා කරමු. මේෂ ලග්නය, මේෂ ලග්නලාභී ඔබගේ දහවන භාවයට තමයි බුධ ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන පෙබරවාරි මාස පළමු දින සිදුවන බුධ ග්‍රහ මාරුවේදී මේ බුධ ග්‍රහ මාරුවත් සමග මේෂ ලග්නලාභී ඔබට විශේෂයෙන්ම තමන්ගේ දැනුම, බුද්ධිය මෙහෙවලා යම් කිසි ව්‍යාපාරයක නිරත වෙනවා නම්, රැකියාවක නිරත වෙනවා නම්, ඔවුන්ට ගොඩාක්ම සාර්ථකභාවයක් පෙන්නුම් කරනවා මේ ග්‍රහ මාරුවත් සමග. එවැනි ශේෂ්ත්‍රවල නියුතු අයට අන් අයගේ උදව්පකාර නිරායාසයෙන් ලැබෙනවා. ඒකම තමන්ගේ තියෙන බුද්ධිමත් භාවය දැනුම නිසා අන් අය ගරු කිරීමකට ලක් කරනවා. ඉතින් කාතරත් ජනප්‍රියතාවයකට පත්වීමට හැකියාව පවතිනවා මේ ග්‍රහ මාරුවත් සමග මේෂ ලග්නලාභීන්ට. එයින් ඔබ ඔවුන්ගේ ස්ථාවර භාවය, අපි ගත්තොත් සමාජයේ තියෙන ස්ථාවර භාවය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම ආර්ථිකයේ පැත්ත ගත්තොත් එයිනුත් ස්ථාවර වීමක් පෙන්නුම් කරනවා. කාතර ජනප්‍රියත්වයටපත් වෙනවා, ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ඒ ආත්ම විශ්වාසය නිසා ගන්න තීන්දුව తీරන ගොඩාක් සාර්ථක වීමක් පෙන්නුම් කරනවා. තමන්ගේ බුද්ධිය මෙහෙවලා ගන්න තීන්දුව తీරන ඉතාමත්ම සාර්ථකයි තමන්ගේ අනාගතය උදෙසා. ඒකම ගෘහ ජීවිතය පැත්තෙන් ගත්තොත් ගෘහ ජීවිතය තුලත් කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. අන් අයගේ ගරු සැලකිලි ලැබීමට පත්වීමට හැකියාව පවතිනවා මේෂ ලග්න ලාභීන්ට. ඒකම තව දෙයක් තමයි තමන්ගේ සහෝදර සහෝදරියන් අතරත් ඒකම අසල්වාසීන් ගෙනුත් යම් යම් ගරු පැසසුම් වලට ලක්වීමට හැකියාව පවතින කාලපරාසයක් තමයි සිද්ධ වෙන්නේ. ඒකම යම් යම් අවස්ථාවන් වලදී ධනහානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් දැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒක අර හිටපු ගමන් තමන් නොහිතන ආකාරයේ කරුණු කාරණා නිසා වියදම් පාර්ශවය සුළු වශයෙන් අධික වීමක් පෙන්නුම් කරනවා. ඒ පිළිබඳවත් සැලකිල්ලක් දක්වන්න ඕනේ මේ ග්‍රහ මාරුවත් එක්ක මේෂ ලග්නලාභී. වෘෂභ ලග්නය, වෘෂභ ලග්නලාභී ඔබගේ නවවන භාවයට තමයි බුධ ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන පෙබරවාරි මාස පළවෙනි දින සිදුවන බුධ ග්‍රහ මාරුවත් සමගම මේ නවවන භාවයට බුධගේ පැමිණීමත් සමගම වෘෂභ ලග්නලාභීන් අපි ගත්තොත් ධාර්මික පැත්ත, ලෝකෝත්තර පැත්ත යම් තාක් දුරට වර්ධනය වීමක්, ඒ වගේම ගැඹුරු දහම එවැනි දේවල් අධ්‍යයනය කිරීමකට පෙළඹෙන අවස්ථාවන් පෙන්නුම් කරනවා. ඔබ ඒකම ආගමික කටයුතු වලට වැඩිපුර සම්බන්ධ වීමත්, ඒකම තමන්ගේ බුද්ධිය යොදවලා තමන්ගේ දැනුම යොදවලා මේ දහම පිළිබඳව අධ්‍යයනය කිරීමකට යොමු වීමක් පෙන්නුම් කරනවා. පැහැදිලි ලෙස මේ ඉතාමත්ම සාර්ථකයි. තමන්ගේ ලෝකෝත්තර පැත්ත යම් තාක් දුරට වර්ධනය කර ගැනීමට අවස්ථාවන් මහඟුල් ලෙස උදාවන කාලයක් තමයි වෘෂභ ලග්නලාභීන්ට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ඉතාමත්ම සුවිශේෂී ග්‍රහමාරුවක් හැටියට පෙන්නුම් කරනවා. අපි ලෞකික පැත්තෙන් ගත්තොත් ඔවුන්ගේ විශේෂයෙන්ම ධනය පිළිබඳ ගත්තොත් තමන් බලාපොරොත්තු මෙතෙක්කල් බලාපොරොත්තුවෙන් සිටි තමන්ට ලැබිය යුතු යම්තාක් මිල මුදල් අවහිර වෙලා තියෙනවා නම් ඒවා තමන් කෙරෙහි ළඟා කර ගැනීමට මාර්ගයන් විවර වෙනවා. ඒ මාර්ගයන් විවර කර ගැනීමටත් තමන්
අර මං කලින් සඳහන් කරා වගේ තමන්ගේ ඥානය බුද්ධිය මෙහෙවන අවස්ථා පෙන්නුම් කරනවා. ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිල්ලෙන් සිටිය යුතුයි. ඔබ ඉතාමත්ම කල්පනාකාරීව ඒ වටපිටාවල් සකස් කරගෙන තමන්ට ලැබිය යුතු දේ ළඟා කරගන්න උත්සාහදරන ආකාරයක් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒකම අධ්‍යාපන කටයුතු වල නිරතු වෘෂභ ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත්ම සාර්ථක මට්ටමකට කරගෙන යන්න පුළුවන් හැකියාවන් පවතින, විශේෂයෙන්ම තමන්ගේ ඥානය යොදවල බුද්ධිය යොදවල තමන් ගන්න තීන්දුව తీරන මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තමන්ගේ ඉලක්ක අරමුණු සපුරා ගන්න මහඟු පිටුවහලක් වෙනවා මේ කාල පරාසය පුරාවටම. මිතුන ලග්නය, මිතුන ලග්නලාභී ඔබගේ අටවන භාවයට තමයි බුධ ග්‍රහයා පැමිණෙන්නේ. හෙවත් ඔබගේ ලග්නාධිපති පැමිණෙන්නේ එළබෙන පෙබරවාරි මාස පළවෙනි දින සිදුවන බුධ ග්‍රහමාරුවත් සමග. මේ අටවන භාවයට බුධගේ පැමිණීමත් සමග හෙවත් ලග්නාධිපතිගේ පැමිණීමත් සමගම මිතුන ලග්නලාභීන්ට ගොඩක් සාර්ථකයි. නමුත් මූලික වශයෙන් කියන්න ඕනේ යම් යම් තීන්දුව తీරන ගන්නකොට මිතුන ලග්නලාභී එකෙල්ලේ තීන්දුව తీරන ගැනීමෙන් වලකිනවා. එතනදී ගොඩක් වෙලාවට තමන් වැනෙන ගති ප්‍රකටව පෙනෙන හැකියාව ප්‍රකටව පෙනෙන ආකාරයක් දැක් ගන්නට ලැබෙයි. ඒ කියන්නේ යම් කිසි තීන්දුවක් ගන්නකොට ඒක ඕනෑවට වැඩිය කල්පනා කරනවා, ඒ ගැන හිතනවා. අන්න ඒ නිසා තමන්ට ලැබිය යුතු වාසි සහගත දේවල් තමන්ගේ නොසලකිලිමත් භාවය නිසා අවහිර වීමකුත් පෙන්නුම් කරනවා. මෙන්න මේ ගැන දැඩිම සැලකිල්ලක් දැක්විය යුතුයි මිතුන ලග්නලාභීන්. ඒකම හවුල් ව්‍යාපාරවල නියුතු මිතුන ලග්නලාභීන් ඉන්නවා නම් ඒ හවුල් ව්‍යාපාර පැත්ත සාර්ථක කරගන්න පුළුවන්. තමන්ගේ දැනුම බුද්ධිය යොදවලා ඒවා වර්ධනය කරගන්න පුළුවන්, පුළුල් ලෙස ප්‍රචාරය කරගන්න පුළුවන් හැකියාවන් පැහැදිලිව මේ කාල පරාසය තුළ වර්ධනය වෙනවා. ඒකම අර මං කිව්වාගේ අර වැනින තීරණ ගන්න ගති යම් තාක් දුරට ඔබ අවම කර ගැනීම උත්සාහ ගන්න. එතකොට ඔබට ගෘහ ජීවිතය තුළ ස්ථාවර වීමට හැකියාවක් පවතිනවා. ඒකම ගෘහ ජීවිතය තුළ හැම වෙලෙම අර සමාජයට වැඩිය ගෘහය තුළ කටයුතු කරන්න උත්සාහ දරන ආකාරයක් පෙන්නුම් කරන මිතුන ලග්නලාභීන් තමන්ගේ ඉදිරි සැලසුම් අමුදරුවන් සමග සාකච්ඡා කොට තීන්දුව తీරන ගන්න ආකාරයකුත් පෙන්නුම් කරන. ඒ ගොඩාම වැදගත්. මොකද ඔබ අර තනි තීන්දුව తీරන ගන්න ගියොත් මේ අවස්ථාවේ ඔබට අවාසි සහගත භාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ පිළිබඳව දැඩි අවධානයක් සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒකම මානසික වශයෙන් යම් තාක් දුරට සැහැල්ලුවක් දක් ගන්නට ලැබෙයි අර ගෘහ ජීවිතය තුළම වැඩිපුර ඉන්න නිසා. එයින් ඔබ තෘප්තිමත් භාවයකට පත්වීමක් පෙන්නුම් කරන. කටක ලග්නය, කටක ලග්නලාභී ඔබගේ හත්වන භාවයට තමයි බුධ ග්‍රහයා පැමිණෙන්නේ එළබෙන පෙබරවාරි මාස පළවෙනි දින සිදුවන බුධ ග්‍රහමාරුවත් සමග. මේ හත්වන භාවයට බුධගේ පැමිණීමත් සමගම කටක ලග්නලාභීන්ට අපි ගත්තොත් මෙන්න මේ ආකාරයෙන් ප්‍රතිඵල ලැබීමක් පෙන්නුම් කරන. විශේෂයෙන්ම විදේශ ගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් කටක ලග්නලාභීන් විශේෂයෙන්ම විදේශ රැකියා සඳහා යොමු වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් කටක ලග්නලාභීන් ඔවුන්ට ගොඩක් සාර්ථකයි. තමන්ගේ බුද්ධිය දැනුම් මෙහෙවල කරන රැකියාවන් වලින් උසස් වීම පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම විදේශ ගත වෙන්න පුළුවන් නම් ගොඩාක් සාර්ථකයි. ඒ සඳහාත් මාර්ගයන් විවර වීමකුත් පෙන්නුම් කරනවා. ඉතින් ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන්න. ඒකම තමන්ගේ ළඟ සිටින අය විශේෂයෙන්ම අසල්වාසීන් සහෝදර සහෝදරීන්ගෙන් ඒකම විදේශ ගත වෙලා ඉන්න තමන්ගේ නෑද හිතුමිතුරන්ගෙන් මේ කාල පරාසය පුරාවටම ඔබට උදව් උපකාර ලැබීමක් පෙන්නුම් කරනවා. ඒ උදව් උපකාර ඔබ ප්‍රයෝජනයට අරගෙන අර මං පෙර සඳහන් කළා වගේ විදේශ ගත වීම සාර්ථක කරගන්න පුළුවන් හැකියාවන් පවතිනවා පැහැදිලි ලෙසම. එයින් ඔබගේ ඉදිරිය ස්ථාවර කරගන්න පුළුවන් හැකියාවන් කටක ලග්නලාභීන්ට මේ ග්‍රහමාරුවත් සමගම උදා වෙනවා. ඒකම අනිත් කරුණ තමයි කටක ලග්නලාභීන්
සිටිනවා නම් විවාහ අපේක්ෂාවෙන් සිටින කටක ලග්නලාභීන් ඉන්නවා නම් ඒ වගේම දරුපල අපේක්ෂාවෙන් සිටින කටක ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ගේ ඒ බලාපොරොත්තුත් සාර්ථක කරගන්න පුළුවන් අවස්ථාවන් කීපයක් උදා වෙයි. ඒ අවස්ථාවන් මඟ අර ගැනීමට යම් යම් කටයුතු හේතු වෙනවා. නමුත් ඔබ ඉතා කල්පනාවෙන් සිටියොත් ඔබට ඒ අවස්ථාවන් නිසියාකාරව ප්‍රයෝජනයට ගැනීමට හැකියාව පවතිනවා. ඒ ප්‍රයෝජනයට අරගෙන ඔබගේ ඉදිරිය තම තමත් සාර්ථක කරගන්න පුළුවන් හැකියාවන් පෙන්නුම් කරනවා. ඒකම මානසික වශයෙන් යම් යම් සුළු අස්ථාවර ගති පෙන්නුම් කරයි. ඒ පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කළ යුතු. සිංහ ලග්නලාභී ඔබගේ හයවන භාවයට තමයි බුධ ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන පෙබරවාරි මස පළවෙනි දින සිදුවන බුධ ග්‍රහ මාරුවත් සමගම. මේ හයවන භාවයට බුධගේ පැමිණීමත් සමගම සිංහ ලග්නලාභීන්ට ගොඩක් වෙලාවට මානසික වශයෙන් යම් යම් ව්‍යාකූල ගති ඇති වෙනවා. ගොඩක් වෙලාවට තමන්ගේ විඩාව තෙහෙට්ටුව නිසා මානසික වශයෙන් පරිහානියට ලක්වීමක් පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතය පැත්තෙන් ගත්තොත් ඔබ හැම වෙලෙම අර කේන්ති යන ස්වභාවයෙන් ඉන්න ආකාරයක් පෙන්නුම් කරනවා. ඒ පිළිබඳවත් වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. එවැනි අවස්ථාවන්වලදී ගන්න තීන්දු తీරන නිසා නැවත වාරයක් ඔබට අර මානසික වශයෙන් ගැටලුකාරී ස්වභාවයන් වලට මුහුණ පෑමට ලක්වීමක් පෙන්නුම් කරනවා මේ කාල පරාසය පුරාවටම. ඒකම ආර්ථිකයේ පැත්තෙන් ගත්තොත් ඔබ ගොඩාක් ස්ථාවර වීමක් පෙන්නුම් කරනවා. ඒක ගොඩක් වෙලාවට මේ බුධ ග්‍රහමාරුවත් සමගම ඔබට ආර්ථිකයේ පැත්තෙන් ස්ථාවරයෙන් මාර්ගයන් විවර වෙනවා. ඒ මාර්ගයන් විවර වෙනකොට ඔබ ගොඩාක් වෙලාවට අර මං පෙර සඳහන් කරා වගේ මානසික ව්‍යාකූල භාවයෙන් තීන්දුව తీරන ගන්නකොට ඔබට ඒ හොඳ මහඟු අවස්ථා අතපසු වීම පෙන්නුම් කරනවා. ඒ පිළිබඳව ඔබ දැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. එවැනි කටයුතු නිසා ඔබට අර කේන්ති යන ස්වභාවය තව තවත් වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තොත් ඔබට ආර්ථිකයේ මේ පැත්ත ස්ථාවර කරගන්න පුළුවන් හැකියාවන් අවස්ථාවන් කීපයක් උදා වෙයි. ඒ අවස්ථාවන් ඔබ හරියට ප්‍රයෝජනය ගත්තොත් ඔබගේ ආර්ථිකයේ වර්ධනය, රැකියාවේ ස්ථාවරභාවය, ඒක ව්‍යාපාර කටයුතු වල ස්ථාවරභාවය ළඟා කරගන්න පුළුවන් හැකියාවන් පෙන්නුම් කරන මේ ග්‍රහ මාරුවේ අවසාන පරිච්ඡේදය තුළ ඔබගේ ධනය වර්ධනය කර ගැනීමට ඔබට පැහැදිලි ලෙසම අවස්ථාවන් පෙන්නුම් කරනවා. ඔබටත් එය දැන ගැනීමට, භුක්ති විඳීමට ලැබීමක් පෙන්නුම් කරනවා. ඒකම ගෘහ ජීවිතය පැත්තෙන් ගැටලුකාරී ස්වභාවයන් වලින් මිදිලා සහනයක් ලබා ගැනීමට ඔබ ගොඩාක් වෙලාවට නොයෙකුත් ආගමික කටයුතු වලට සම්බන්ධ වීමක් පෙන්නුම් කරනවා. එයින් ඔබගේ අර මානසික තෘප්තිමත් භාවය වර්ධනය කර ගැනීමට ඔබ පෙළඹෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නලාභී ඔබගේ පස්වන භාවයට තමයි එළඹෙන පෙබරවාරි මාස පළවෙනි දින සිදුවන බුධ ග්‍රහමාරුවේදී බුධ ග්‍රහයා හෙවත් ඔබගේ ලග්නාධිපති පැමිණෙන්නේ. ඔබගේ ලග්නාධිපති පස්වන භාවයට පැමිණීම, මේ පස්වන භාවයට ලග්නාධිපති පැමිණීම කියන්නේ කන්‍යා ලග්නලාභීන්ට ඉතාමත්ම සාර්ථකයි. විශේෂයෙන්ම තමන් ගන්න තීන්දු తీරන ගොඩාක් වෙලාවට සාර්ථක භාවයක් පෙන්නුම් කරනවා. ඉදිරි අනාගතය ගැන හිතලා ගන්න තීන්දු తీරන ඒක ගොඩක් වෙලාවට අධ්‍යාපනය පැත්තෙන් සාර්ථක භාවයක් පෙන්නුම් කරනවා. ඒකම ව්‍යාපාරික පැත්තෙන් සාර්ථක භාවයක් පෙන්නුම් කරනවා. රැකියාව පැත්තෙන් සාර්ථක භාවයක් පෙන්නුම් කරනවා. මෙතනදී අධ්‍යාපන කටයුතු වල විශේෂයෙන්ම නියුතු කන්‍යා ලග්නලාභීන් තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉලක්ක අරමුණු සපුරා ගන්න යම් යම් තීන්දු తీරන කීපයක් ගන්නවා. ඒ තීන්දු తీරන වල නිවැරදි බවය ඔවුන්ට ඒ මොහොතේම දැක ගන්නට ලැබීම සුවිශේෂී ගතියක්. අන්නේ ඒ නිවැරදි භාවයේ එවලෙම තමන්ට දැනෙනකොට තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ඒ ආත්ම විශ්වාසය වැඩි වීම නිසා දැඩි උත්සාහයත් කැපවීමත් තමන්ගේ දැනුම බුද්ධිය මෙහෙවල ඒ අධ්‍යාපන කටයුතු ඉතාමත්ම වේගෙන් කරගෙන යන්න පුළුවන් හැකියාවක් ඔබට පැහැදිලිවම දක්නට ලැබෙයි. විශේෂයෙන්ම අධ්‍යාපන ලබන දුව දරුවන් සිටින දෙමාපියන්ටත් එය දැක ගන්නට පැහැදිලිවම ලැබෙයි. ඉතින් එය ඉතාමත්ම සුවිශේෂී ග්‍රහමාරුවක් වෙනවා කන්‍යා ලග්නලාභීන්ට. ඒකම මම අර පෙර සඳහන් කළා වගේ ව්‍යාපාරික පැත්තේ, රැකියා පැත්තේ නියුතු අයගෙන් විශේෂයෙන්ම ලේඛන කලාව සම්බන්ධයෙන් කරුණු කාරණා කරන, ඒ වගේම එවැනි රැකියාවලට සම්බන්ධ වෙලා ඉන්න
කන්‍යා ලග්න ලාභීන්ට තමන්ගේ රැකියාවන් වල ස්ථාවරභාවය සාර්ථකත්වය පැහැදිලිවම පේන්නට තියෙන උසස් වීම ළඟා කර ගැනීමට හැකියාව පැහැදිලිවම පේන්නට තියෙන අන්න ඒ පිළිබඳවත් අවධානය දැක්විය යුතුයි. ඒකම තමන්ගේ කතිකත්වය නිසා අන් අය තමන්ට ආකර්ෂණය කර ගැනීමට හැකියාවක් පෙන්වුම් කරනවා කන්‍යා ලග්න ලාභීන්ට. තමන්ගේ දක්ෂ කතිකත්වය නිසා අන් අය තමන්ට ලක්වීමක් පෙන්වුම් කරනවා. ඉතින් මෙයත් ඉතාමත්ම සුවිශේෂී දෙයක්. තමන් කරන කියන දේවල් අන් අය පිළිපදින අවස්ථාවන් වලට පත් වෙන්න පුළුවන් හැකියාවක් පෙන්වුම් කරනවා. තුලා ලග්නය. තුලා ලග්නලාභී ඔබගේ හතරවන භාවයට හෙවත් ගෘහස්ථානයට තමයි බුධ ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන පෙබරවාරි මාස පළවෙනි දින සිදුවන බුධ ග්‍රහ මාරුවත් සමග. මේ හතරවන භාවයට බුධගේ පැමිණීම. හතරවන භාවයට බුධගේ පැමිණීමත් සමගම තුලා ලග්නලාභීන්ට ගෘහ ජීවිතය ගොඩාක් සාර්ථක කර ගැනීමට හැකියාවක් පෙන්වුම් කරනවා. එතනදී ගෘහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා මම එතනදී අදහස් කරන්නේ ගොඩක් වෙලාවට තුලා ලග්නලාභීන් තමන්ගේ අනාගත අභිවෘද්ධිය පිණිස යම් යම් තීන්දුව තීරණ ගන්නකොට ඒ ගෘහ ජීවිතයේ තුලදී විශේෂයෙන්ම දෙමෝපියන් සමඟ කතා බහ කරලා තීන්දුව තීරණ ගන්නවා. ඒකම අමුදරුවන් සමඟ කතා බහ කරලා තීන්දුව තීරණ ගන්න හැකියාවක් වැඩිපුර පෙන්වුම් කරනවා මේ කාලපරාසය පුරාවට. ඉතින් එවැනි තීන්දුව තීරණ අර කට්ටියත් එක්ක කතා කරලා ගන්නකොට තමන්ට අඩුපාඩුවක් දැනෙන්නේ නැහැ. මොකද තමන්ට දැනෙනවා හැම වෙලෙම පිරිසක් තමා වටා සිටින බව. ඉතින් අන්න ඒ නිසා එවැනි දේවල් නිසා ආත්ම විශ්වාසය වැඩිවීමක් පෙන්වුම් කරනවා තුලා ලග්නලාභීන්ට. ඒ ආත්ම විශ්වාසය වැඩිවීම නිසා ඔවුන් ඉදිරියේදී යම් යම් බලාපොරොත්තු සහගත දේවල් තමාට නතු කර ගැනීමට වැඩි උත්සාහයක් ගන්නවා. ඒ වැඩි උත්සාහය දරන නිසාම තමන්ට එවැනි ලෞකික දේපල වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු සඵල කර ගැනීමට හැකියාවක් පැහැදිලි ලෙසම උදා වෙනවා මේ කාලපරාසය පුරාවටම. එතනදි තමන්ගේ මොලේ පාවිච්චි කළා ඉතාමත්ම සූක්ෂම විදිහට යම් යම් කරුණු කාරණා ඉදිරිපත් කළා තමන්ට අවශ්‍ය දේවල් ළඟා කරගන්න පුළුවන් හැකියාව තුලා ලග්නලාභීන්ට පෙන්වුම් කරන ඒ ඉතාමත්ම සුවිශේෂී පිහිටීමක්. ඉතින් එයින් උපරේම ප්‍රයෝජන ගැනීමට ඔබ දක්ෂ වෙන්න ඕනේ. එයින් ඔබගේ ඉදිරිය ස්ථාවර කරගන්න පුළුවන් හැකියාව පෙන්වුම් කරනවා. ඒකම යම්තාක් දුරට අපි ගත්තොත් ලෞකික පැත්තෙන් මිදිලා යම්තාක් දුරට ආගමික කටයුතු වලට නියුතු වෙන්න පුළුවන් හැකියාවන් පෙන්වුම් කරනවා. ඒකත් ගොඩක් වෙලාවට තමන්ගේ වැඩිහිටියන් අමුදරුවන් සමග තමයි ගොඩක් වෙලාවට ඒ ආගමික කටයුතු වලට යොමු වීමට ඔබ උත්සාහ ගන්න. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නලාභී ඔබගේ තුන්වන භාවයට තමයි බුධ ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන පෙබරවාරි මාස පළවෙනි දින සිදුවන බුධ ග්‍රහ මාරුවේදී. මේ තුන්වන භාවයට බුධගේ පැමිණීමත් සමගම වෘශ්චික ලග්නලාභීන්ට අපි ගත්තොත් තමන්ගේ විශේෂයෙන්ම රැකියාවල නියුතු වෘශ්චික ලග්නලාභීන් ඉන්නවනම් ඔවුන්ගේ රැකියාවන්ගෙන් තමන් බලාපොරොත්තු වන වැටුප් වර්ධක ස්ථානමාරු උසස් වීම මෙන්න මේවා සාර්ථක කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. මේකට ගොඩක් වෙලාවට ඔබ ඒ රැකියා ස්ථානයන්වල උසස් අයගෙන් ප්‍රධානීන්ගෙන් ඔබ සූක්ෂම ලෙස ආධාර උපකාර පතනවා. ඒ කියන්නේ ඔවුන්ව සූක්ෂම ලෙස මෙහෙයවීමට ඔබට හැකියාවක් පවතින ඒ ඔබටම දැනෙන්න ලැබෙයි. සූක්ෂම මෙහෙවල තමන්ගේ වාසිය පිණිස ඒවා වර්ධනය කර ගැනීමට තමන්ට වාසිය පිණිස කොට තමන්ට ලැබිය යුතු දේවල් වර්ධනය කර ගැනීමට ඔබ උත්සාහ ගන්නවා. ඒවා ඒ ආකාරයෙන් ඔබට ළඟා කර ගැනීමට හැකියාවන් පැහැදිලිවම පෙන්වුම් කරනවා මේ ග්‍රහ මාරුවත් සමගම. ඒකම එයින් ඔබගේ මුල්ම ස්ථාවරත්වය පැහැදිලි ලෙසම දක්නට ලැබෙනවා. ඒ නිසාම ඔබ ගොඩක් වෙලාවට තමන්ගේ සහෝදර සහෝදරියන් යහළු එහෙලියන් සමඟ ප්‍රීතිමත් භාවයෙන් කල්ගත කිරීමට උත්සාහ දරන කාලයක්. ඉතින් එය ඉතාමත්ම තමන්ගේ දැඩි ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමටත් තමන් ගන්න තීන්දුව තීරණ නිවැරදි භාවයෙන් ස්ථාවර කර ගැනීමටත් ඔබට පැහැදිලි ලෙසම හැකියාවන් පෙන්වුම් කරනවා. ඒකම හවුල් ව්‍යාපාරවල නියුතු වෘශ්චික ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන්ම
අලවිකරණය සම්බන්ධයෙන් නියුතු හවුල් ව්‍යාපාර කටයුතු කරන වෘෂික ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ගේ තීක්ෂණ දැනුම බුද්ධිය මෙහෙමලා තමන්ගේ ව්‍යාපාරය පුළුල් පරාසයක ප්‍රචලිත කරගන්න පුළුවන් හැකියාවන් මේ බුධ ග්‍රහ මාරුවත් සමග උදා වෙනවා. ඔබ එයින් නිසි ප්‍රයෝජන අරගෙන ඉදිරිය සාර්ථක කර ගැනීමට පැහැදිලි ලෙසම උත්සාහ ගන්නවා. එය ඒ ආකාරයෙන්ම සාර්ථක වීමකුත් පෙන්නුම් කරනවා. ධනු ලග්නය. ධනු ලග්නලාභී ඔබගේ දෙවන භාවයට හේවත් ධනස්ථානයට තමයි බුධ ග්‍රහය පැමිණෙන්නේ එළඹෙන පෙබරවාරි මාස පළවෙනි දින සිදුවන බුධ ග්‍රහ මාරුවත් සමගම. මේ ධනස්ථානයට බුධගේ පැමිණීම හේවත් ඥානයට අධිපති බුධගේ පැමිණීම ධනු ලග්නලාභීන්ට ඉතාමත්ම සුවිශේෂී. මොකද තමන්ගේ නුවණ හේවත් ඥානය මෙහෙවලා තමන්ගේ තමන්ට හිමි විය යුතු ලෞකික දේපල වර්ධනය කර ගැනීමට ඔබ නොයෙකුත් අයුරින් කටයුතු කිරීමක් පැහැදිලිවම පෙනෙන්නට තියේ. ඉතින් ඒක ඊටාමත්ම සුවිශේෂී. මෙතනදී ඔබ අපි ගත්තොත් අපි කියන හොඳින් හෝ නරකින් තමන්ගේ දැනුම බුද්ධිය මෙහෙවලා තමන්ට අය විය යුතු දේවල් ලැබිය යුතු දේවල් ළඟා කරගන්න ඔබ උත්සාහ දරනවා. එයින් ඔබගේ සාර්ථකත්වයේ ජයග්‍රහණයන් පැහැදිලිවම පෙන්නුම් කරනවා. ඒකම අපි ගත්තොත් අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සාහ දරන හිතාගෙන ඉන්නවා නම් ධනු ලග්න ලාභීන්ට ඔවුන්ගේ ඒ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට හැකියාවන් උදා වෙනවා. ඒ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට ඔබට හැකියාවක් ලැබෙයි මේ කාල පරාසය තුළ. ඒකම රැකියා අපේක්ෂාවෙන් සිටින ධනු ලග්නලාභීන් ඉන්නවා නම් ඔබටත් ඒ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් හැකියාවන් පවතිනවා. විශේෂයෙන්ම ඒ පිළිබඳව ටිකක් වැඩි සැලකිල්ලක් දක්වන ඔබට යම් යම් අවස්ථා එනවා ඒ රැකියාවන් ළඟා ලබා ගන්න. ඒ සඳහා ඔබ යොමු විය යුතුයි. ඒවා මඟහැර ගත්තොත් පොඩ්ඩක් පසුගාමි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ එන එන දේවල් වලට ඒ ආකාරයෙන්ම එකෙල්ලේම මුහුණ දීමෙන් ඔබගේ ඒ රැකියා අපේක්ෂාවන් සාර්ථක කරගන්න පුළුවන්, බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් හැකියාවන් පැහැදිලිවම පෙන්නුම් කරනවා. ඒකම අනිකුත් පැත්ත තමයි ගෘහ ජීවිතය පැත්තෙන් ගත්තොත් ආදරය විවාහය සම්බන්ධ කටයුතු වල මෙතෙක්කල් පසුගාමි වෙලා තිබුණා නම් ඒ පසුගාමි ස්වභාවයන් ඉවත් කරගෙන නැවත සාර්ථක වීමක් පෙන්නුම් කරන. විශේෂයෙන්ම විවාහ අපේක්ෂාවෙන් සිටින ධනු ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙනවා. ඒ සඳහා හොඳ සහයෝගයක් තමන්ගේ යහළු ඉහෙලියන්ගෙන් මිතුරු මිතුරියන්ගෙන් වගේම වැඩිහිටි අයගෙනුත් ලැබීමක් පෙන්නුම් කරනවා. ඉතින් එයත් ඔබට ඉතාමත්ම සුවිශේෂී තමන්ගේ ගෘහ ජීවිතය පැත්තෙන් අඩාල වීම නැවත වතාවක් වර්ධනය කර ගැනීමට හැකියාව පවතින නිසා. මකර ලග්නය. මකර ලග්නලාභී ඔබගේ ලග්නයට හේවත් පළවන භාවයට තමයි බුධ ග්‍රහය. මේ ඥානයට අධිපති බුධ ග්‍රහය පැමිණෙන්නේ පෙබරවාරි මාස පළවෙනි දින. ඒ බුධ ලග්නයට පැමිණීම නිසා මකර ලග්නලාභීන්ට තමන්ගේ දැනුම බුද්ධිය මෙහෙවලා තමන්ගේ වාසිය පිණිසම ආත්මාර්ථකාමී ලෙස යම් යම් තීන්දු තීරණ ගැනීමට හැකියාව උදා වෙන ආකාරයක් පෙන්නුම් කරනවා. එතනදී ගොඩක් වෙලාවට අපි ගත්තොත් තමන්ට ලැබිය යුතු දේවල් තමන්ට ලැබිය යුතු මේ තාක්කල් අවහිර වෙලා යම්දාක් දේවල් තියෙනවා නම් විශේෂයෙන්ම ලෞකික පැත්ත මිල මුදල් යාන වාහන දේපල ඔන්න ඔය වගේ දේවල් තමන්ට ලැබිය යුතු නමුත් අවහිර වී ඇති දේවල් තමන් සතු කර ගැනීමට ඔබ දැනුම බුද්ධිය ඉතාමත්ම දැඩි ආත්මාර්ථකාමී ලෙස යොදවන ආකාරයක් පැහැදිලිවම පෙන්නට තියෙනවා. ඉතින් ඒ දැනුම බුද්ධිය යොදවලා තමන් සතු දේ තමන් සතු කර ගැනීමටම උත්සාහ දරනවා. අන්න ඒ විදිහටම තමයි ඔබ ඉදිරියට කටයුතු කරන්නේ. එයින් ඔබ අන් අය ගැන කිසි තැකීමක් දක්වන්නේ නැහැ. අර විදිහටම එකම අරමුණක් කෙරෙහි තමයි ඔබ සිත යොමු කරන්නේ. ඉතින් එයින් ඔබගේ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. ඔබ ගොඩාක් වෙලාවට මානසික වශයෙන් පීඩාකාරී ස්වභාවයන්ට ලක් වෙලා ඇති. ඒ පීඩාකාරී ස්වභාවයන්ගෙන් මිදීමට ඔබට හැකියාව පවතිනවා මෙන්න මෙවැනි තීන්දු තීරණ නිසා. ඉතින් ඒක සුවිශේෂී ග්‍රහ මාරුවක කාල පරාසයක් කියලා හඳුන්වන්න පුළුවන් මකර ලග්නලාභීන්ට. ඒකම අපි ගත්තොත්
යම් යම් රෝගාබාධවල වර්ධනය වීමක් පෙන්නුම් කරනවා විශේෂයෙන්ම උදරය ආශ්‍රිත රෝගාබාධවල වර්ධනය වීමක් පෙන්නුම් කරනවා ඒ නිසා ඔබ ඒ පිළිබඳවත් වැඩි අවධානයක් සැලකිල්ලක් දක්වන්න ඕනේ ඒකම අර මානසික වශයෙන් තිබ්බ පරිහානි ගති යම්තාක් දුරට සමනය කර ගැනීමට හැකියාව පවතින හින්දා ඔබ ධාර්මික පැත්තට නොයෙකුත් පුණ්‍ය කටයුතු වලටත් සම්බන්ධ වීමට උත්සාහ ගන්නවා ඒකත් තනිකරම තමන්ගේ අර තමන්ගේ වාසිය පිණිසම ඒවත් යොදවා ගැනීමට ඔබ උත්සාහ ගන්නවා. එයින් ඔබ අනිවාර්යයෙන්ම සාර්ථක වීමක් පෙන්නුම් කරන ඒ සාර්ථක වීම නිසා ඔබගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ඒ ආත්ම විශ්වාසය වැඩි වීම නිසා ඔබට ඉදිරියට ස්ථාවරව මුහුණ දෙන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් එන කරුණු කාරණා හරියට තමන්ගේ වාසිය පිණිස ප්‍රයෝජනට ගත්තොත් ඔබගේ ඉදිරිය සාර්ථක කරගන්න පුළුවන් හැකියා පෙන්නුම් කරනවා ඒ ක්‍රම විශේෂයෙන්ම රැකියා ස්ථානයේ ව්‍යාපාරවල යම් යම් ගැටලුකාරී ස්වභාවයන් වලට ලක් වෙන්න පුළුවන් තමන්ට අර නරක නාමය ඇති වෙන අවස්ථාවන් පෙන්නුම් කරනවා අන්න ඒ පිළිබඳවත් වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ ඒවා නිතරම මඟහැරලා තමන් තනියම තමන්ගේ කටයුතු කරගෙන යන උත්සාහ දරනවා අන්න ඒ ආකාරයෙන් කරගෙන යනකොට එන එල්ල වෙන බාහිර බලපෑම් අවම කරගෙන ඉදිරිය සාර්ථක කර ගැනීම ඔබ උත්සාහගත යුතුයි. කුම්භ ලග්නය. කුම්භ ලග්නලාභී ඔබගේ 12 වන භාවයට තමයි බුධ ග්‍රහයා පැමිණෙන්නේ ලැබෙන පෙබරවාරි මාස පළවෙනි දින සිදුවන බුධ ග්‍රහ මාරුවත් සමග. මේ 12 වන භාවයට බුධගේ පැමිණීමත් එක්කම කුම්භ ලග්නලාභීන් ගොඩාක් වෙලාවට සමාජ සේවා කටයුතු වලට සම්බන්ධ වීමක් දක්නට ලැබෙනවා. පිරිසක් සමග අසරණයට උදව් උපකාර කරන්න ඔන්න ඔවැනි දේවල් වලට වැඩිපුර කාලය ගත කිරීමක් දක්නට ලැබෙනවා කුම්භ ලග්නලාභීන් එයින් ඔවුන් ගොඩක් වෙලාවට තමන්ගේ මානසික සුවය වර්ධනය කර ගැනීමට උත්සාහ ගන්න ආකාරයක් පෙන්නුම් කරනවා ඒකම කියන්න ඕනේ විශේෂයෙන්ම වැය පාර්ශවයේ යම්තාක් දුරට වර්ධනය වීමක් පෙන්නුම් කරයි ඒක ලොකුවට නෙමෙයි ඉතා සුළු වශයෙන් යම් යම් හේතු සාධක මත හිටපු ගමන් වැය පාර්ශව ඉහළ යාම පෙන්නුම් කරනවා මෙන්න මේ පිළිබඳවත් අවධානයෙන් සිටිය යුතුයි මේ ග්‍රහ මාරුවත් සමග ඉතාමත්ම මොලේ පාවිච්චි කරලා අර මුල්ලෙම කළමනාකරණය කිරීමට ඔබ දක්ෂ විය යුතුයි ඒ සඳහා ඔබ යොමු විය යුතුයි ඒකම අධ්‍යාපන කටයුතු වල නියුක්ත කුම්භ ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පැහැදිලි ලෙසම වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා ඒකම කලා ශාස්ත්‍රයට නියුතු සම්බන්ධ වෙලා ඉන්න කුම්භ ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ගේ ඒ කටයුතු වෙනදාටත් වැඩිය ප්‍රබෝධමත් ලෙස කරගෙන යන්න පුළුවන් ඒකම අන්න අතර ජනප්‍රියතාවයට පත් වෙන්න පුළුවන් කාතරත් කතා බහට ලක්වන චරිතයක් බවට පත් වෙයි ඒ ව්‍යාපාරික ශාස්ත්‍රය කලාව සම්බන්ධ රැකියා කරන අය ඉන්නවනම් ඔවුන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාව පවතිනවා ඒකම ගෘහ ජීවිතයේ ගොඩාක් සාර්ථක භාවයක් පෙන්නුම් කරනවා මොකද අර හැම වෙලෙම gedara ayat ekka තමයි යම් තීඳු තීරණ ගන්නකොට කතා බහ කරලා තමයි ගොඩක් වෙලාවට මේ කාලපරාසය තුළ තීඳු තීරණ ගන්න. ඉතින් එයිනොත් කුම්භ ලග්නලාභීන්ට තමන්ගේ හිතේ තියෙන මානසික පීඩා යම් තාක් දුරට අවම කර ගැනීමට හැකියාවක් පවතිනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් ඉතාමත්ම සාර්ථක ග්‍රහ මාරුව. මීන ලග්නය. මීන ලග්නලාභී ඔබගේ 11 වන භාවයට තමයි බුධ ග්‍රහයා පැමිණෙන්නේ එළබෙන පෙබරවාරි මාස පළමු වන දින සිදුවන බුධ ග්‍රහ මාරුවත් සමග. මේ 11 වන භාවයට බුධගේ පැමිණීම 11 වන භාවයට බුධගේ පැමිණීම සමගම මීන ලග්නලාභීන්ට තමන්ගේ ගෘහ ජීවිතයේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකියාව පවතිනවා. මෙතනදී ගෘහ ජීවිතයේ කටයුතු කියලා මම අදහස් කරන්නේ තමන්ගේ ඉදිරි සැලසුම් මේ ගෘහය ආශ්‍රිත ඉදිරි සැලසුම් කරගෙන යාමට ආර්ථිකයේ පැත්තෙන් ඒකම ආදරය සම්බන්ධ පැත්තෙන් තමයි මෙතනදී විශේෂයෙන් පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ පැත්තෙන් ගත්තොත් තමන්ගේ ගෘහ ජීවිතයේ එදිනදා ආදායම් සහ වියදම් පාලනය කරගැනීමට හැකියාව පවතින එක ගොඩක් වෙලාවට ඒ ගෘහය තුල අමුදරුවන් සමග එකට ගන්න තීඳු තිරණ නිසා තමන්ගේ ආදායම් වියදම් පාලනයකින් කරගෙන යාමට හැකියාව පවතින මීන ලග්නලාභීන්ට මේ ඉතාමත්ම සාර්ථකයි මේ ග්‍රහ මාරුවත් එක්ක උදා වෙන ඒ කාලේ ඒකම
ආදරය සම්බන්ධ කටයුතු ගත්තොත් විවාහ අපේක්ෂාවෙන් ඉන්න මීන ලග්න ලාභීන් ඉන්නවා නම් ඔවුන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වපසරිය නිර්මාණය වෙනවා. ඒකත් ගොඩක් වෙලාවට තමන්ගේම නෑදෑයින් සමග ගෘහය ආශිල් දෙමව්පිය සමග අන්න ඔවුන්ගෙන් සහය ඇතිව තමයි ඒ විවාහ කටයුතු සඳහා මාර්ගයන් විවරවීමක් පෙන්නුම් කරන්නේ. ඉතින් එතකොට ගොඩක් වෙලාවට අර බාධාවකින් තොරව ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් හැකියාවක් පවතින අන් අයගේ සහයෝගය ලැබෙන නිසා. ඒකම ආර්ථිකමය පැත්තෙන් ගත්තොත් වෙනදාට වැඩි යම්කිසි ස්ථාවර භාවයක් තමන්ට දැක් ගන්නට ලැබෙයි. විශේෂයෙන්ම එතනදී කියන්න ඕනේ මීන ලග්න ලාභීන් ඉන්නවා නම් ව්‍යාපාර ක්ෂේත්‍රයේ භූමිය සම්බන්ධ යම් යම් ව්‍යාපාරවල නියුතු මීන ලග්න ලාභීන් ඉන්නවා නම් භූමිය සම්බන්ධයෙන් ඔවුන්ට එම ව්‍යාපාර කටයුතු ස්ථාවර කර ගැනීමට හැකියාවක් පවතිනවා. මුල්ම ස්ථාවර භාවයක් පෙන්නුම් කරනවා. අන්නේ ස්ථාවර භාවයේ හින්දා තමන්ගේ ආත්ම විශ්වාසය වැඩිවීමක් පෙන්නුම් කරනවා. එයින්නුත් තමන් ගන්න තීන්දුව తీරන ඉතාමත්ම සාර්ථකයි ඒ ලාභයන් ළඟා කර ගැනීම සඳහා. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් මීන ලග්න ලාභීන්ට මේ ග්‍රහමාරු ඉතාමත්ම සුවිශේෂී සාර්ථක ග්‍රහමාරුවක් කියලා කියන්න පුළුවන්. ඒකම පාදාශ්‍රිතව යම් යම් රෝගාබාධවල වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. එය සුළු වශයෙන් තමයි දක්නට ලැබෙන්නේ. ඒ පිළිබඳවත් සැලකිල්ලක් දැක්විය යුතුයි. හොඳයි, මම අද කතා කරේ එළඹෙන පෙබරවාරි මාස පළවෙනි දින පස්වරු 2:23ට සිදුවන බුධ ග්‍රහ මාරුව පිළිබඳව. එනම් බුධ ග්‍රහය මකර රාශිගත වෙනවා පෙබරවාරි මාස පළවෙනි දින සවස 2:23ට. මේ බුධ ග්‍රහය මකර රාශිගත වීම නිසා ලග්න 12ට කොයි ආකාරයෙන් ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන්ද කියලා තමයි විග්‍රහ කරේ. එයින් බහුතරයක් ලග්නවලට ගොඩාක් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන් හැකියාව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ඒ සාර්ථක ප්‍රතිඵල වඩාත් වර්ධනය කර ගැනීමටත් යම් යම් අයහපත් ප්‍රතිඵල තියෙනවා නම් ඒවා දුරු කර ගැනීමටත් ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. එයින් ඔබගේ ඉදිරිය වඩ වඩාත් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබීමක් පෙන්නුම් කරනවා. ඉතින් එවැනි දේවල් තමන්ගේ දැනුම බුද්ධිය මෙහෙවල සිද්ධ කර ගැනීමේ ඔබගේ ඉදිරි කටයුතු සියල්ලක් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙනම් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.